ඔබතුමාම මයන්ත දිසානායකක දුරකතනෙන් කතා කරලා ඉල්ලීම කරලා තියෙනවා ඔබතුමා කැමතිද කියලා. එතුමා මට කිව්වා. එතුමා මට කතා කරේ. ඔය ඇලිගේෂන් ඉස් ටෝටලි රෝන්ග්. ඔබතුමා හිතාමතා සාවර්ණියගේ උල්ලංඝනය කළා කියලා මේ පත්වීම නීති විරෝධී මොකද ඊ අපි රැස්වෙනකොට කලින් රැස්වීමේ සභාපතිවරයා පත් කරලා තියනේ. පාර්ලිමේන්තුව මුදල් වෙන් කරාට පසුව ඒ පරිපාලනය කරනු ලබන්නේ රජයේ විසින්. ඒ මුදල් 50 කැබිනට් මණ්ඩලය අනුමත කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන රජයේ විසින්. ඒවා පිළිබඳව වෙනස් කෝණයකින් බැලීම සඳහා තමයි විපක්ෂයට මේ ලබා දිය යුතු කෙනෙක් ස්ථාවරයේ තිබෙන්නේ. හේතුමාලාගේ පක්ෂ ඉදිරිපත් වෙච්ච මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීම තමයි වඩාත් යෝග්‍ය මෙතනදී. අනතුරුව විපක්ෂයේ එකඟතාවය මත කාර්යක සභාවේ සභාපති ධූරය පත් කර ගැනීම සඳහා ඔබතුමා කටයුතු කරන්න. විපක්ෂ මන්ත්‍රීවරයෙක් ආණ්ඩුව විසින් යෝජනා කළොත් ඔව් ආණ්ඩුවට හිතවත් මන්ත්‍රීවරයෙක් කියලා උපකල්පනයක් ඉබේම එනවා. ආචාර්ය හසසිලා මහත්මයා මේ තනතුර දරද්දී මේ ආණ්ඩුවේ ජාවාරංකාරීන්ට බරපතල ප්‍රශ්නයක් ඇති වුණා. ඒක තමයි මේ කුමන්ත්‍රණයට හේතු වුණු කාරණය වුණේ. අන්ත දිසානායක කියන්නේ අදත් විපක්ෂ මන්ත්‍රීවරේ. ඉස්සලා කියන්නේ නේ මයන්ත දිසානායක විපක්ෂ මන්ත්‍රීවරයෙක් නෙමෙයි කියන එක. කවුරු හරි කටහඬලා කියන්න මණ්ඩලයේ ගජල් මණ්ඩලයේ තුල බේර ගන්න. එහෙම නැත්නම් ස්ථාන නියෝග වෙනස් කරන්න බෑ. ස්ථාන නියෝග වල පෑදලිය කියලා තියෙනවා. විපක්ෂ මන්ත්‍රීවරේ කරුණාකර නිසද්ද වෙන්න. තමුන්නාන්සලා ඕනෝනේ ගන්න බෑ මෙතන. ඉතින් තමුන්නාන්සලා අයින් වෙන්න කියන්නකෝ. තමුන්නාන්සලා විපක්ෂ මන්ත්‍රීවරයාට මෙතන ඇවිල්ලා බෙරියන් දෙන්න නැතුව. විපක්ෂයෙන් අපි නමක් යෝජනා කරලා තියෙද්දි විපක්ෂ ආණ්ඩු පක්ෂයෙන් තව විපක්ෂ නමක් යෝජනා කරනවා. ඉතින් ඒක හරි වැරදි. අද කෝපා කමිටුව තියෙනවා අපිට ආරංචි වෙලා තියෙනවා කෝපා කමිටුවත් ආණ්ඩුවෙන් නියෝජනයෙන් දාන්න කියලා මේක කරන්න දෙන්න එපා හර්ෂ සිල්ලා මැතිතුමා සදහටම සභාපති ඉන්න ඕනේ කියලා කොහොමත් නීතියක් නැහැ විපක්ෂ නායකතුමා නම් කරන්න කියලා නැහැ කි තියෙන්නේ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙක් පත් කරන්න කියලා මේ පිළිබඳව කතා කරන්න දෙයක්වත් නැහැ විපක්ෂ මන්ත්‍රීවරයෙක් තමයි මහින්ද දිසානායක කියන්නේ නමුත් විපක්ෂෙන් යෝජනා කරේ අපි හර්ෂ සිල්ලා මැතිතුමාගේ නම අනික් කාරණේ තමයි බරපතල සිද්ධියක් අපේ රවුෆගේ මැතිතුමා කිව්වා ඒ කියන්නේ ඔබතුමා එතුමාට කතා කරලා තියෙනවා කියන්නේ මට කතා කරා කියලා මං කිව්වේ අපි දන්නේ නැහැ නමුත් මම ඔබතුමාට කියන්නේ මේ වැඩේ මේ විදිහට කරන්න දෙන්න එපා වෙන කෙනෙක් පත් කරුවේ ඒකට ඔබතුමාගේ උත්තරයක් ඕන පත් කළා නැහැ ඔබතුමා ඒක හොඳට තේරුම් ගන්න wording that you have used in the morning in parliament is say is to be considered it is not finality it can be considered that's all nothing else it's not an absolute decision only it says it could be considered that's okay ඔබතුමා පැහැදිලි කළා තියෙනවා මට ඉංග්‍රීසි උගන්වන්න බෑ ඔබතුමාට different meanings එතෙන්දි පත් වෙලා තින්නේ විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරේ විරුද්ධ පාක්ෂයේ අයතර මේ එක බෙදිලා ගිහිලා තින්නේ ඉතින් ඒ ප්‍රශ්නේ එතුමාල්ලා විසඳ ගන්න ඕන what 121(1) subsection says so that's all රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න